කුවේට්වල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයින්ට අති විශේෂ නිවේදනයක් මෙන්න දැම්ම බලලා දැනගන්න ගමන් බලපත්‍ර නොමැතිව කුවේට්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම හා තොරතුරු රැස් කිරීම දෙවන අදියර ගමන් බලපත්‍ර නොමැතිව කුවේට්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීමේ පළමු අදියර ජූලි මාස 12 දින සිට 29 දක්වා පැවතුණා පරවානියා ප්‍රදේශයේ හුදකලා කර තිබීම නිසා එම ප්‍රදේශයේ වාසය කළ ශ්‍රී ලාංකිකයින්ට පළමු අධිරයට තෙල් යාපදිංචි වීමේ ක්‍රියාවලියට සහභාගී වීමට හැකි වුණේ නැහැ. එසේම පළමු අධිර පැවති කාල පරිච්ඡේදයේ හජ්ජ උත්සව සමයේ පැවති බැවින් ඇතැම් ශ්‍රී ලාංකිකයින්ට ලියාපදිංචි වීම සඳහා පැමිණීමට හාම්පුතුන්ගෙන් අවසර ලැබුණේද නැහැ. මෙකී විවිධ හේතු මත ලියාපදිංචි වීමට නොහැකි වූ ගමන් බලපත්‍ර නොමැති ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව සැලසීමේ අරමුණින් ලියාපදිංචි වීමේ දෙවන අධිර ආරම්භ කිරීමට තනාපති කාර්යාලය කටයුතු දා තිබෙනවා. ඒ සඳහා 2020 අටවන මාස 30වනදා සහ 31වන දෙදින තුල පහත දුරකථන අංක ඔස්සේ උදේ 9 සිට සවස 4 දක්වා ඔබට වේලාවන් වෙන්කරගත හැකි. අදාළ දුරකථන අංක වන්නේ 65 61 68 23. අනිත් දුරකථන අංකය වන්නේ 65 61 98 36. කාල වේලාව වෙන්කර ගැනීම ලියාපදිංචි වීම සඳහා අනිවාර්ය වන අතර එසේ නොමැතිව පැමිණෙන අයදුම් කරුවන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට සිදුවනවා. ලියාපදිංචිය සඳහා පැමිණීමේදී අනිවාර්යෙන් ඔබ සතුව තිබූ ගමන් බලපත්‍රෙහි පැහැදිලි ඡායාරූප පිටපතක් රැගෙන ආ යුතු අතර එම ගමන් බලපත් පිටපතෙහි පිටුපස පැහැදිලිව පහත කරුණු සටහන් කරගෙන පැමිණිය යුතුයි. අංක 1 ඔබගේ ලංකාවේ ලිපිණය. අංක 2 ඔබගේ කුවේට් ලිපිණය. අංක 3 ඔබව සම්බන්ධ කර හැකි කුවේට් දුරකථන අංකය. අංක 4 ලංකාවේ සිටින ඔබගේ ළඟම ඥාතියාගේ නම. අංක 5 එම ඥාතියාගේ ශ්‍රී ලංකාවේ දුරකථන අංකය. ගමන් බලපත්‍රයේ පැහැදිලි පිටපතක් නොමැති නම් ලියාපදිංචි වීම සඳහා පැමිණීමෙන් වළකින්න. එසේනම් ඉහත අංක මත ඒ බව සඳහන් කර ඇඟිලි සලකුණු තබා අනන්‍යතාවයේ සහතික කර ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වන්න. ලියාපදිංචි වීමේ ක්‍රියාවලියට පැමිණීමට සූදානම් වන ඔබ මේ කරුණු ටික සම්පූර්ණ කරගෙන පැමිණෙන්න.